සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගන්නේ ඇත්තටම කල්පන ඉදිරියට දකින දේ නිසා වෙන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයා මේ වෙද්දි මෙන්න මේ වගේ කාරණාවක් දැනගෙන ඉන්නවා කියන කාරණය තමයි අද වීඩියෝ එක තුලින් අපිට මතක් කරන්නට පුළුවන්කමක් ඇති වෙලා තියෙන කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරන්නටත් ඔන්න අවශ්‍ය කාරණාවක් ගොඩනගා ගන්නවා. ඉතින් ඔයා දන්නවනේ මේ ගැන ඒ තමයි අසේනි වගේම මහි පහුගිය කාලේ ඈත් වෙලා හිටපු එක කල්පන ලොකු වාසියක් වෙලා. මොකද ඒකට හේතුව ඇත්තටම අසේනි මහි වෙන් වෙලා හිටියේ නැත්තම් මෙයාට පුළුවන් කමක් නැහැ එන්ගේජ්මන්ට් එකක් මේ වෙද්දි ගොඩනගා ගන්න. හැබැයි ඒ වුණාට අද වෙනකොට ඒකට ලෑස්ති වෙමින් ඉන්න අතරතුර කාලෙදි තව දෙයක් අපිට බලන්න පුළුවන් කමක් ලැබෙනවා කියන කාරණය තමයි මට අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් ඔය කල්පනි හිතාගෙන ඉන්න විදියට එයාගේ කසාද ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි ඒ කසාද ජීවිතේ පටන් ගන්නත් කලින් නැති කරගන්න වෙනවා. ඉතින් කොහොම වුණත් ඒ කොහොමද කියන එක ගැන ගැටලුවක්. මොකද අසේනිවත් මහීටවත් ඒ උනන්දු නැහැ. ඒ වගේම සීය කොච්චර මහන්සි වුණත් සීයගේ වැඩත් හැමදාම දවසේ ගානෙම අවුල් වෙන නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හැබැයි ඒ වුණාට කල්පන අසේනිත් එක්ක කතා කරලා දිනයක් පවා දාගන්න සූදානමින් ඉන්නවා කියන කාරණය තමයි අපිට මෙතනදී කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොච්චර දින දාගෙන හිටිය වුණත් මේ දේවල් විනාශකාරී විදියට වෙනස් කරන්න තමයි ලොකු ආසාවකින් ඉන්නේ කියන කාරණාව අපිට මෙතනදී තවදුරටත් මතක් කරලා දෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ දේවලුත් එක්ක තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ මෙන්න මෙහෙම දෙයක් ගැන පැහැදිලි කරන්න අපි මේ වෙලාවේ අවස්ථාවක් හදා ගන්නවා. ඇත්තටම අසේනිටම හිතෙන්න ඕනේ, මහීටම හිතෙන්න ඕනේ ඉදිරියට තමන් මුණ ගැහෙන්න ඕනේ කියලා. මේ විදියට මුණ ගැහිලා ඇත්තටම කියනවා නම් සීය කීපු දේවල් එක්ක, කල්න කියන දේවල් එක්ක අසේන ඉන්නේ ගොඩාක් ලොකු වේදනාවක කියලා මහී හොඳින්ම තේරුම් ගන්නවා. ඉතින් මහී මේ තේරුම් ගන්න දේවලුත් එක්ක මහීට අසේන ගැන ගොඩාක් දුක හිතෙනවා. ඉතින් අනිත් එක සකුණේ පවා අසේන කෑමක්වත් බීමක්වත් නැතුව විඳවන විදිය ගැන කිව්වට පස්සේ ඒක ඇත්තටම කියනවා නම් දරා ගන්න පුළුවන් තත්ත්වයක නැහැ කියන කතාව අපිට මෙතනදී සාකච්ඡා කරන්නට ඉඩ කඩක් තියා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් කොහොම වුණත් කියන්න ඕනේ මේ ගැන මහි අසේනට කෑම කව කව ඉන්නේ මහි ගොඩාක් හසේනි ගැන හිතන නිසා. ඉතින් ඉදිරියට මෙන්න මේක දැක්කට පස්සේ තමයි කල්පන මේ දෙන්නත් එක්ක රණ්ඩුවට එන්නේ.